සිංහයගේ හදවතක් නරියෙක්ගේ මුලයක් එදමයි රුසියාවේ නායක ව්ලඩ්මීර් පුටින් ලෝකේ ඉන්න ජනප්‍රියම රාජ්‍ය නායකයා. ඒ වගේම තවත් අතකින් ව්ලඩ්මීර් පුටින් කියලා කියන්නේ නම්බර් එකේ කුකුලෙක්. මොකද ව්ලඩ්මීර් පුටින්ට පෙම්වතියෝ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මේ අතරින් එක පෙම්වතියක් ලංකාවේ හිටියොත් තත්ත්වය කොහොම වෙයිද? ඉතින් ඒ ගැන අපි කතා කරමු මේ වීඩියෝ එකෙන්. ඔන්න එක දවසක් පුටින් ගියා ප්‍රංශයේ පැවති උත්සවයකට. හරියටම ගිනා නම් මීට වසර කිහිපයකට කලින්. ඉතින් එතකොට පුටින් කරන වැඩවලට විරුද්ධ කණ්ඩායමක් මේකට විරෝධතාවයක් ලෑස්ති කරලා තිබ්බා. ඇත්තටම කිව්වොත් කාන්තාවන් වගේක් තමයි මේ විරෝධතාවය ලෑස්ති කරලා තිබ්බේ. එහිදී පුටින්ගේ රැස්වීම මැදට ඇඳුම් ගලවා අඩනිරුවතින් පැනවැදීම ඔවුන්ගේ සැලැස්ම වුණා. ඉතින් ඔවුන්ගේ ඉලක්කය සාර්ථක වුණා. එක්වරම දුවෙන අඩනිරුවත් කාන්තාවන් දැකලා පුටින් වාව් කියාගෙන ඒ දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා. කොටින්ම කියනවනම් පුටින්ව අපහසුතාවයට පත් කිරීම ඔවුන්ගේ සැලසුම වුණත් ඒක ව්‍යර්ථ වුණේ ඒක පුටින්ට රසවත් සිදුවීමක් බවට පත්වීමෙන්. කොමරි මේ ඔක්කොම කැමරා කාචයේ සඳහන් වුණා. මේ ඔයා දැක්කේ ඊට අදාළ දර්ශන කිහිපයක්. ඒ වගේම පුටින් කියන්නේ සත්තුන්ට ගොඩක් ආදරය කරන පුද්ගලෙක්. ඒක නිසා ගොඩක් හිතවතුන් පුටින්ට තෑගි භෝග දෙනකොට සුරතල් සතෙක් තෑගි දීමට වග බලා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට පුටින්ට බලු පැටියෙක් තෑගි දීපු අවස්ථාවක්. බලන්න බලු පැටියව අල්ලන් ඉන්න කෙනා බලු පැටියව අල්ලන් ඉන්නේ බෙල්ලෙන්. ඒත් පුටින් නැවිලා අද්දකින්ම බලු පැටියව ගන්නවා විතරක් නෙමෙයි ඔහුට ආදරය කරනවත් කැමරා කාචයේ සඳහන් වෙලා තිබ්බා. ඒ වගේම පුටින් කියන්නේ කුඩා ළමයින්ට ගොඩක් ආදරය කරන කෙනෙක්. එකවරක් පුටින්ගේ මහජන අවස්ථාවක පුටින්ව බැලීමට ආසාවෙන් දැරියක් හිටියා. නමුත් එම අවස්ථාවේ පුටින්ව බලා ගන්න ඇයට බැරි වුණා. ඒ විශාල ජනතාවක් හිටපු නිසා. ඉතින් ඇයට පුටින්ව බලන්න බැරි වුණා කියලා ඇය අඬන්න පටන් ගත්තා. ඊට පස්සේ කවුරු හරි මේක වීඩියෝ කරලා සමාජ මාධ්‍ය තුල දැම්මා. මේ වීඩියෝ එක දැක්ක පුටින් ඊට පස්සේ ඒ දැරිය සහ ඇගේ දෙමව්පියන්ට ක්‍රෙම්ලිනිය වෙත එන්න කියලා දැරියට තෑගි බොග දීලා ඇය සමග සතුරු සාමිච්චයකේ දෙන්නත් පුටින් කටයුතු කළා. කොමරි පුටින් උපත ලබන්නේ ඉතාමත්ම දුප්පත් පවුලක. පුටින්ගේ මව කර්මාන්ත ශාලාවක සේවිකාවක්. පුටින්ගේ පියා සේවකයලේ හමුදාවේ. කුමාරි පුටින්ගේ උපත සම්බන්ධයෙන් ලස්සන කතාවකුත් තියෙනවා. ඒ තමයි පුටින්ගේ තාත්තා දෙවන ලෝක යුද්ධ සමයේදී නිවාඩු අරන් ගෙදර එනකොට ආරංචි වුණාලු. ලර්ගේ හමුදාව ගම්මානයට පහර දීලා විශාල සංඛ්‍යාවක් මිය ගියා කියලා. ඉතින් එතකොට දැක්කලු මිය ගිය අය ට්‍රක් රථයක දාලා තියෙනවා. ඉතින් මේ අතරේ පුටින්ගේ පියා එක කකුලක දාලා තිබ්බ සපත්තුවක් දැක්කලු. ඔහුට මතක් වුණාලු මේ සපත්තුව නේද පසුගිය නිවාඩුවට ආවම බිරිඳට තෑගි කළේ කියලා. ඊට පස්සේ පුටින්ගේ පියා දුවගෙන ගිහිල්ලා නිවසේ බිරිඳ ඉන්නවද කියලා බැලුවා. බිරිඳ නිවසේ නැහැ. ඒකෙන් පුටින්ගේ පියාට තේරුම් ගියා ට්‍රක් රථයේ තිබ්බ මිනි අතර තිබ්බ මල මිනිය තමන්ගේ බිරිඳගේ තමයි කියලා. ඊට පස්සේ සමූහ මිනිවලක තමන්ගේ බිරිඳ මිහිදන් වෙනවට අකමැති නිසා හමුදා සෙබලා තමන්ගේ බිරිඳගේ සිරුර වෙනම මිහිදන් කරන්න එළියට අරන් තියනවා. එතකොට බිරිඳගේ කකුල පොඩ්ඩක් හෙල්ලිලා තියෙනවා. ඒ කියන්නේ බිරිඳ මැරිලා නැහැ. තව පොඩ්ඩක් පණ තියෙනවා. ඊට පස්සේ වහාම ඇයව රෝහල්ගත කරලා ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීලා සුව කරලා තියෙනවා. කොහොමරි මේ 99 බේරුණ කාන්තාව ටික කලකින් දරුවෙක් ප්‍රසූත කරනවා. ඒ තමයි පුටින්. කුඩා කාලේ ඉඳලම සටන් ශිල්පයට කැමති වූ පුටින් ඒ කාලේදීම ජූඩෝ වගේ සටන් කලාවන් ප්‍රගුණ කරන්න පටන් ගන්නවා. පොඩි කාලේ ඉඳලම පුටින් කියන්නේ රණ්ඩුවට බර පුද්ගලෙක් ලෙසයි වාර්තා වෙන්නේ. පසුව ඔහු විශ්වවිද්‍යාලයට තේරීපත් වෙනවා. එහිදී ඔහුට ගුරුතුමෙක් වගේම හොඳ යාළුවෙක් වුණ පුද්ගලෙක් හමු වෙනවා. ඒ තමයි මහාචාර්ය ඇනටෝලි සොබ්චැක්. පුටින් ඇනටෝලි සොබ්චැක්ගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්ත කියලා තමයි සඳහන් වෙන්නේ. පසුව ඔහු සෝවියට් රුසියාවේ එකල බුද්ධිහංශය වූ KGB වෙත බැඳෙනවා. පුටින් එහි වසර ගණනාවක් සේවය කරනවා. නමුත් සෝවියට් දේශය බිඳ වැටෙන කාලයේදී ඔහු KGB එකෙන් ඉවත් වෙනවා. කොහොමරි KGB එකෙන් ඉවත් වෙලා ඔහුට ගත කරන්න වෙන්නේ ඉතාමත්ම දුෂ්කර ජීවිතයක්. ඇතැම් තැන්වල ආර්ථික දුෂ්කරතා නිසාම පුටින් ටැක්සි රථ රියදුරෙකු ලෙස සේවය කළ බව සඳහන් වෙනවා. කොහොම නමුත් පුටින්ගේ ආර්ථික ගැටලු යම් පමණකට හෝ සමතයකට පත් වෙන්නේ මහාචාර්ය ඇනටෝලි සොබ්චැක් ළඟ රැකියාවක් ලැබීමත් සමග. ඒ කාලේ මහාචාර්ය ඇනටෝලි සොබ්චැක් දේශපාලනයෙන් යම් තැනකට ගිහින් හිටියා. එහිදී ඇනටෝලි සොබ්චැක් ශාන්ත පීටර්ස්බර්ග් වල නගරාධිපති වුණා. එනිසා 1990 ඇනටෝලි සොබ්චැක්ගේ විදේශ කටයුතු පිළිබඳ සොයා බලන නිලධාරීවරයා ලෙස පුටින්ව පත් කරනවා. 1994 ඔහු ශාන්ත පීටර්ස්බර්ග් වල උපනගරාධිපති ධූරයට පත් වුණා. 1996 පැවති තරගෙන් ඇනටෝලි සොබ්චැක් පරාද වුණත් පුටින්ගේ දක්ෂතාවය අඳුනාගත් ඔහු ළඟට ගෙන්වාගෙන ඉහළ තනතුරක් ලබා දුන්නා. ඉන්පසු දේශපාලනයේ ක්‍රමක්‍රමයෙන් ඉහළට ගිය පුටින් අවසානයේදී බොරිස් යෙල්සින් විසින් රටේ අගමැති ධූරයට පත් කළා. ඊට පස්සේ 1999 අගෝස්තු 16 වෙනිදා බොරිස් යෙල්සින් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. මේක නිසා ව්ලඩ්මීර් පුටින් වැඩ බලන ජනාධිපතිවරයා බවට පත් වුණා.
ඉන් අනතුරුව 2000 වසරේදී පැවැත්වූ ඡන්දයෙන් ව්ලැඩ්මීර් පුටින් එරට ජනාධිපතිවරයා බවට පත්වෙනවා. එතැන් පටන් මේ දක්වා ව්ලැඩ්මීර් පුටින් විසින් බලය පවත්වාගෙන යනු ලබනවා. කුමරී ව්ලැඩ්මීර් පුටින් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත්වෙනකොට රුසියාව හිටියේ ලොකු ආර්ථික අර්බුදයක. ඒ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත්තේ ව්ලැඩ්මීර් පුටින් තමයි. පුටින් මුලින්ම විවාහ වෙන්නේ ලුඩ්මිලා ඇලෙක්සැන්ඩරෝව් කියන කාන්තාව සමග. කුමරි පුටින්ට ඇයව හම්බෙන්නේ කැම්පස් එකේදී. ඊට පස්සේ මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙලා විවාහ වෙනවා. ඊට පස්සේ ඔවුන් දෙදෙනා වසර 30ක් පුරාවට දීග කෑවා. මේ අතරතුර ඔවුන්ට දියණියන් දෙදෙනෙක්ද ලැබුණා. මේ එක දියණියක් වන මරියා මේ වන විට ප්‍රසිද්ධ විද්‍යාඥවරියක්. කොහොම නමුත් ලුඩ්මිලා පුටින්ගේ බිරිඳ ලෙස විදේශ සංචාර ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වුණා කියලා කිසිම වාර්තාවක් නැහැ. පුටින් ලුඩ්මිලා හා දියණියන් දෙදෙනා සමග එකට පෙනී සිටි ඡායාරූපවා සෙවීම ඉතාමත්ම දුෂ්කරයි. කොහොම හරි ලුඩ්මිලා 2014දී පුටින්ගෙන් දික්කසාද වෙනවා. ඒ ඇයි කියලා හරිහමන් තොරතුරක් හොයාගන්න බැරි වුණත් වාර්තා වෙන විදිහට මේකට හේතුව පුටින්ට තිබ්බ ප්‍රේම සම්බන්ධතාවම තමයි. මේ කියන කාලේ පුටින් අලිනා කබායෙවා කියන තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්තුවා. ඇය පුටින්ට වඩා වසර 30ක් බාලයි. ඒ වගේම ඇය ඔලිම්පික් ජිම්නාස්ටික් ශූරයක්. කොමරි ඇතැම් මාධ්‍ය වාර්තාවනෝ ඇය පුටින්ට දාව දරුවෙකුත් ප්‍රසූත කරලා තියෙනවා. ඊට පස්සේ ව්ලැඩ්මීර් පුටින් වෙන්ඩි ඩෙන් කියන තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ බවද වාර්තා වෙනවා. වෙන්ඩි කියලා කියන්නේ දික්කසාද තරුණියක්. ඔන්න ඔහොම ටික කාලයක් ගෙවියදී නිවුස් වලින් අලුත් කතාවක් ඇහෙන්න පටන් ගත්තා. ඒ තමයි ඇලිසා. ඉතින් ඇත්තටම කියනවා නම් පුටින්ට හැම තැනම කෙල්ලෝ. ඉතින් මේ කිව්වේ කෙල්ලෝ ටික දෙනෙක් ගැන විස්තර විතරයි. තව ඉන්නවා. කොමරි පුටින්ගේ අතගන්න රුසියාවෙත් ගොඩක් තරුණියෝ බලාගෙන ඉන්නවා. ඉතින් පසුගියදා ව්ලැඩ්මීර් පුටින් ප්‍රකාශ කළා තමන් නැවත විවාහ වීමට අපේක්ෂාවෙන් ඉන්නවා කියලා. ඉතින් ව්ලැඩ්මීර් පුටින්ගේ අත ගන්න අසුරූපිනිය කවුරුන් වෙයිද? සමහර විට ලංකාවෙත් කෙල්ලෙක් ඉන්නවද දන්නේ නැහැ. මොකද ගණන් කරන්න බැරි තරමට කෙල්ලෝ ප්‍රමාණයක් පුටින්ට ඉන්න නිසායි. කොහොම හරි පසුගිය කාලේ පුටින් නැවත විවාහ වීමට සූදානම් වෙනවා කියලා වාර්තා කරලා තිබ්බනේ. ඉතින් ඔහු විවාහ වන තරුණිය ලංකාවේ කෙනෙක් නම් මොන වගේ වෙයිද? මේ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා.